ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රේක්ෂකයන්ගෙන් ටිකක් ඈත් වෙලා යද්දී නැවත ක්‍රිකට් වලට පන්දු යවන්නන් විනාශ කිරීමේ පහර දීමේ ක්‍රමය ගැන අපු පිටිකරුව දෙන්න තමයි අපේ සනත් සහ කළු විතරණ කියන්නේ. අලුත් පන්දුව පරණ වෙනකන් තට්ටු දදා හිටපු ක්‍රමය වෙනස් කරලා ආරම්භයේ ඉඳලා පහර දීමේ ක්‍රමය හඳුන්වා දීපු සනත් සහ කළු යුගලේ ආරම්භ කරපු මේ ක්‍රමය තාමත් එක් දින තරඟවල අපිට දකින්න පුළුවන් රටාවක්. මේ ක්‍රමය හඳුන්වා දීපු ක්‍රීඩකයෙක් වන රොමේෂ් කළු විතරණ පසුගිය දවසේ කියලා තිබුණේ තමන් එදා කරපු දේ ගැන ආඩම්බරයි කියලා. ඇත්තටම ගොඩක් සතුටුයි ක්‍රිකට් ක්‍රීඩාව ගමන් කරන තැන බලද්දි. දැන් ක්‍රිකට් වටා අලුතෙන් ප්‍රේක්ෂකයෝ ගොඩක් එකතු වෙලා ඉන්නවා. ඒකට ලොකු හේතුවක් තමයි වේගවත් තරඟ රටාවක් හඳුන්වා දීපු එක. ජයසූරියත් මමත් එදා වාසනාවන්ත වුණා ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කරන්න දායක වෙන්න. මිනිසුන්ට එපා වෙලා තිබුණු ක්‍රිකට් වලට එතනින් අලුත් ප්‍රේක්ෂකයෝ ආවා කියලා මම හිතනවා. අපි එදා කළ දෙයම තමයි දැන් T20 තරඟවලදී කරන්නේ. ඇත්තටම ගොඩක් ආඩම්බරයි අපි ඒ කරපු වෙනස ගැන. ඒ කාලේ සනත් ලකලුලා මේ ක්‍රමය හඳුන්වා දෙද්දී මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා ප්‍රවීණව අනාවැකි කිව්වට මේ විදිහ ICC පන්දු යවන්නන්ට පහර දෙන්න ලේසි විදිය නීතිත් හදලා කියලා තමයි කළු කියලා තියෙන්නේ. ඇත්තටම දැන් පිටිකරුවන්ට පහර දෙන්න පුළුවන් විදියට නීති හදලා තියෙන්නේ. පන්දු යවන්නන්ගෙන් සිදුවන වරදක් පිටිකරුවන්ට වාසි වෙන විදියට ප්‍රහාරයකට නීති හදලා තියෙනවා. දැන් ඉතින් T20 තරගයක ප්‍රේක්ෂකයින්ට අතහරින දෙයක් නැහැ. සම්පූර්ණ තරගයම එක මුද්දාමෙන් බලන්න පුළුවන්. මම හිතන්නේ ක්‍රිකට් ඔලිම්පික් ගෙනියන තැනට T20 තරඟ වලින් දියුණු වෙලා තියෙනවා. ක්‍රිකට් ඉස්සරහට යද්දී පිටිකරුවත් අලුත් දේවල් කරන්න ඕන කියලා කළු කියලා තිබුණා. ඇත්තටම අලුත් පහරවල් අවශ්‍යමයි. දිස්කෝප් පහර, රිවර්සිප් පහර වගේ පහරවල් පුහුණු වීම වලදී දියුණු කරගන්න වෙලා දැන්. මොකද මේ පහරවල් නැතුව වේගවත් ලකුණු ගන්න දැන් අමාරු වෙලා තියෙන්නේ. මම හිතන්නේ හොඳ පිටිකරුවෙකුට හැම පහරක්ම තියෙන්න ඕනේ. ඒ නිසා පොතේ නැති පහරවල් කියලා එකක් දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ නැහැ. අවසාන වශයෙන් කළු කියලා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඉන්න තැන ගැන කලබල වෙන්න ඕන නැහැ කියලා. ඇත්තටම අපි ඉන්න තැන ගැන ප්‍රශ්නයක් නැහැ. 1996 ලෝක කුසලානේ දිනන්න කලිනුත් අපි හිටියේ මේ වගේ තැනක. ඒ නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ හැකියාවන්ගේ අඩුවක් වෙලා නැහැ. නායකයා ගොඩක් වෙලාවට දක්ෂ වෙන්න ඕන තරුණ ක්‍රීඩකයෝත් එකතු කරගෙන අවශ්‍ය තැනට යන්න. මම හිතන්නේ එහෙමනොත් අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන් වේවි. කළු කියන මේ කතාව ගැන ඔයා මොකද හිතන්නේ? වීඩියෝට පහතින් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝව ක්‍රිකට් වර්ල්ඩ් කැමති ඔයාගේ යාළුවෙකුට බලන්නත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැතිනම් අපේ channel එක subscribe කරන්න. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති යාළුවෙකුට බලන මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකා තුලින්